නානායක්කාර සුමනා ජයතිලක නොහොත් පුණ්‍යාකුරේ මහත්මිය 1937 වසරේ අප්‍රේල් මස 23 දින මෙලොව එළිය දුටුවේ නානායක්කාරගේ ආතර් හා ලීලාකුරේ යන දෙපළගේ වැඩිමහල් දිනය ලෙසය. තම මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලැබූ ඇය කුඩා කාලයේදී මවගේ සෙනෙහස අහිමිවීමෙන් පසුව අත්තම්මාගේ සෙනෙහස ලැබමින් හැදී වැඩුණාය. තම උපන් ගම වූ උඩරට පළාත අතහැර උසස් අධ්‍යාපනය ලැබීමට කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත් විය. 1950 වසරේ පුණ්‍යාකුරේ ශිෂ්‍යාව මුලින්ම ගුවන්විදුලි අධ්‍යාපන සේවයේ වැඩසටහන්වල කවි ගායනයට සම්බන්ධ කරනු ලැබුවේ කේ.ජී. පෙරේරා ගුරුතුමා විසිනි. මේ ආකාරයට මෙම ක්ෂේත්‍රය තුළ දක්ෂතා පෙන්වමින් කටයුතු කළ ඇය මෙම යුගයේදී වසන්ත කුමාර මහතා යටතේ නැටුම් අංශයද වැඩි දියුණු කර ගැනීමට සමත් විය. ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක මහතා සමග යුගදිවයට පැවිසි සුමනා ජයතිලකයන් දියණියන් තිදෙනෙකු හා එක් පුතෙකුගේ දයාබර මෑණියන් ද වූවාය. පද්‍ය ගායනා ශිල්පිනියක ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වූ සුමනා ජයතිලක මහත්මිය සහන නිවේදිකාවක් වශයෙන්ද දායකත්වය සැපෙයිය. 1963 වසරේ දෙසැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ ප්‍රථම ළමා වැඩසටහන හඳමාමා නව මුහුණුවරකින් සැලසුම් කර ඉදිරිපත් කර පුරා වසර 40ක් මෙම වැඩසටහන ඉදිරිපත් කරමින් ගුවන්විදුලි ඉතිහාසයේ නොමැකෙන නාමයක් තැබූ ඇය වෙලේ ගෙදර, බැත්තේ හඬ වැනි ගුවන්විදුලි නාට්‍යද මුතුවැල, හස්තකාන්ත මන්තරේ, වලහැඩියාව, පබාවති, මූදු පුත්තු වැනි වේදිකා නාට්‍යවලද ගායනයෙන් දායක විය. වීරකුමාරි, යහළුවෝ වැනි ළමා කතාද, අලුත ගෙනා මනමාලී වැනි ළමා ගීතද රචනා කළ සුමනා ජයතිලකයන් 1995 වසරේ ඔණ්ඩා සම්මානයේද 1998 වසරේ ගුවන්විදුලි ප්‍රවීණ සම්මානයේද කොළඹ විශ්වවිද්‍යාලයේ ළමයින් උදෙසා කළ සේවය වෙනුවෙන් 2001 වසරේ විශේෂ සම්මානයක්ද වැනි තවත් විශිෂ්ට සම්මාන රැසක්ද සුමනා ජයතිලක මහත්මියගේ විශිෂ්ටතාවය උදෙසා හිමිවිය. ඇගේ අමිල මෙහෙවර වෙනුවෙන් කොළඹ ටෙලිවිෂන් පුදන චරිතාචාරයයි මේ. මගේ ළමා කාලයේ හරීම වාසනාවන්තයි. එහෙම මම කියන්නේ සැප සම්පත් අතින් නෙමේ. මට ලැබුණ වින්දනීය පසුබිමූඩ යුද්ධ කාලයේ, කියන්නේ යපනු රටට බෝම්බ දාපු කාලේ, තාත්තා මෙහි රස්සාව කරේ. ඒ අය කියන්නේ වරායේ සේවය කළේ එතුමා මේ උපදේශකෙක් හැටියට එතන වැඩ කෙරුවා මේ වඩු කර්මාන්තය පිළිබඳව. එතුමා අපිව ඉක්මන් කළ. මගේ අම්මා පුංචි කාලෙදිමයි නැති වුණේ. මගේ හතරවෙනි මල්ලි කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා නැති වෙලා තියෙන්නේ. මමයි නංගි මල්ලි හැදුවේ තාත්තගේ අම්මයි නංගි අක්කයි නංගි එකතු වෙලා. ඒ නංගිගේ දුවක් හිටියා. එයයි අපි ඔක්කොම ලව ඉක්මන්ට කොළඹින් පිට කළා. පිටකලේ අම්මගේ ගම කිට්ටුවට, නුවර කිට්ටුව ආසන්න ගමක් තියෙනවා බෙලි පිටිය, බෙලිගල් පිටිය කියලා. ඒ ගමට තමයි, ඒ ගමේ අපි නැවතුනේ ආත්තම්ම කෙනෙක්ගේ ගේක. ඒ ගේ තිබුණේ මේ වාහනයකින් ගිහිල්ලා බැහැලා, මට මතකයි තැඹිලි ගස් යායක් මැද්දෙන් ඒ යන්න ඕනේ කුඹුරකට, කුඹුරෙන් බැහැලා එගොඩ වෙලා, ඒ කුඹුරනුත් එගොඩ වෙලා තමයි, ඒ දණ්ඩකින් එගොඩ වෙලා තමයි ගෙදරට යන්නේ. ඒ ගේ තිබුණේ පොඩි කන්දක් තියෙන තැන. ඒක පොල්ලතු හිවිලි කරලා කටුමැටි ගහපු ගයක්. ඉතින් එතන මට අද වගේ මතකයි, හරීම සුන්දර වටිනාම පරිසරයක් දකින්න තියෙන්නේ. අදයි ඒකේ සුන්දරත්වය මතක් වෙවි හිතින් වින්දනය ලබන්නේ. පාසල් ජීවිතය කියන්නේ අපි ටික කාලයක් මේ යුද බිය නිසා කොළඹින් ඈත්ව හිටියා. ඒ කාලය මං හිතන හුඟක් මගේ ජීවිතයට බලපෑවා, අවුරුද්දක විතර කාලයක්. ඊට පස්සේ තමයි කොළඹට ඇවිල්ලා පාසල් ජීවිතය ආරම්භ වුණේ. ඒ ආරම්භ වෙනකොට මට අපේ ගෙවල් තිබුණේ මේ තාත්තා කුලියට අපිව මේ නවත්තගෙන හිටියේ මේ මියුසියස් විද්‍යාලයේ ළඟම. මියුසියස් පුහුණු වීමේ පාඨශාලාවයි, අභ්‍යාස ආයතනයයි,
කොලෙජ් එකයි තුනම එකට තිබුණ තැනක් මියුසියස් එක. ඒකේ මම මියුසියස් පුනුමීමේ පාසලට තමයි මමයි මල්ලි නංගි වයි දැම්මේ. සුමනා ජයතිලක කියන දැවන්ත මාධ්‍යවේදිනිය වචනේ පරිසමාප්තාර්ථයෙන් කරුණාබරිත හදවතක් ඇති ළමයින්ට සමීපව කතා කරන එවගේම ළමා මනස අවබෝධ කරගත් මාධ්‍යවේදිනියක් හැටියට මම අඳුනගත්තේ මීට දශක 3කටත් එපිටදී. මට අවස්ථාව ලැබුණා මියුසියස් අභ්‍යාස ආයතනයක් තිබුණේ ඒ ඉස්කෝලෙත් එක්කමයි. ඒ අභ්‍යාස ආයතනයේ හිටියා හොඳ දක්ෂ විශේෂ කථිකාචාර්යවරු. සිංහල සාහිත්‍යය, භාෂාව, භූගෝලීය, ගණිතය මේ වගේ අංශවලට ගුරුවරු පුහුණු කරන්න එන විශේෂ කථිකාචාර්යවරු. සිංහල සාහිත්‍ය භාෂාව සඳහා හිටියේ ආචාර්ය කේ.ජී. පෙරේරා කියලා මහත්මයෙක්. එතුමා බොහොම පොතපත හදාරලා බොහොම ඇසුපිරුතෙන් නැති කෙනෙක්. එතුමා තමයි ගුවන්විදුලියෙන් වැඩසටහන් වලට සම්බන්ධ වුණේ මේ ඒ කාලේ පාසල් සේවයට ගුවන්විදුලියේ. ඒ පාසල් සේවා වැඩසටහන් වලට එකගෙන යන්නේ මාව. මොකද පාසලේදී ඉදිරිපත් කරන විශේෂාංග, කවි ගායන ඒවා අහගෙන ඉඳපුවාම එයාට හිතුණා මගේ සහභාගිත්වය ලබා ගන්න. ඒ නිසා මට හැකියාව ලැබුණා එතුමා පැහැදිලි කරලා දුන්නා වැඩසටහනට එක්කන් යන්න ඉස්සෙල්ලා මෙතන උච්චාරණය කරන්න ඕනේ මෙහිමයි කවියේ පද කඩන්න ඕනේ මෙතනයි මේ ස්වරයෙන් කියන්න ඕනේ මේවයි මේ එක එක දෝෂ මේවයි මේවා හැම දෙයක්ම පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවිෂ්ටයක් වුණා මගේ ගමන් මගට. එතකොට අනිත් එක හොඳ රසවින්දනයක් ලබා දුන්නා මේ කතන්දරයක් හරි එහෙම නැත්නම් පොතක මේ කොටසක් කියවලා ඒක කථනය කරන හැටි වචන උච්චාරණය කරන හැටි මේවැදී හොඳ නිමරදි අවබෝධයක් මට ලැබුණා. මං හිතනවා එතුමාට මං ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ පන්නරේ තමයි මගේ ගුවන්විදුලි ජීවිතයේ මුල් අඩිතාලම පාසල් සේවාතුලින් වැටුනේ.